ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවේ ගිහින් ඉන්දියා කණ්ඩායම තරගාවලියක පරාද කරලා එන සුන්දර අත්දැකීම තාමත් විඳ ගන්න හැකියාවක් ලැබිලා නැහැ. මේ වතාවේ ශ්‍රී ලංකාව ඉන්දියාවට යන්නේ ඉන්දියා කණ්ඩායම ඉන්දියාවේදී පරාද කරලා එන අරමුණින්. හැබැයි ඉතිහාසයේ වුණා වගේ ඉන්දියාවේදී මේ දේ කරන්න ලෙහෙසි නැහැ. මොකද ඉන්දියා කණ්ඩායම මේ තරගාවලියට තමන්ගේ ප්‍රබලම කණ්ඩායම ඉදිරිපත් කරන්න තීරණය කරලා තියෙනවා. 2023 අවුරුද්දේ ශ්‍රී ලංකාව වගේම ඉන්දියා කණ්ඩායමත් සෙල්ලම් කරන පළවෙනි ජාත්‍යන්තර තරගාවලිය මේ තරගාවලිය වෙන නිසා ඉන්දියාව තරගාවලිය දිනන්න ගහන්න පුළුවන් හැම තුරුම්පුවක්ම ගහයි. මේ තුරුම්පු අතරේ තියෙන එක තුරුම්පුවක් තමයි ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ ප්‍රකාශ. තරගාවලිය අතරතුරේ වගේම තරගාවලියට කල්නොත් මේ වගේ ප්‍රකාශ නිකුත් වෙන විදිය අපිට දකින්න පුළුවන්. මේ විදිය ප්‍රකාශ නිකුත් කරන්න නම් දරාපු චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන් සුනිල් ගවස්කා ඉන්දියා කණ්ඩායමේ ප්‍රබලත්වය ගැන පසුගිය දවසක ඉන්දියා මාධ්‍යයක් එක්ක අදහස් දක්වලා තිබුණා. ඉන්දියා කණ්ඩායමේ පසුගිය වසරේ දක්ෂතා ගැන සතුටුන් ගවස්කා එළඹෙන අවුරුද්දේ ඉන්දියා කණ්ඩායමේ වැඩ ගැනත් ලොකු බලාපොරොත්තුවක් කතා කරලා තිබුණා. බලන්න ඉන්දියා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෝ සෙල්ලම් කරන විදිය ගැන ඇත්තටම බලාගෙන ඉද්දී ලොකු සතුටක් දැනෙන්නේ අනාගතය ගැන ලොකු සතුටක් දැනෙන්නේ අපේ තරුණයන්ගේ වැඩ දැක්කම. පසුගිය දවස්වල දකින්න ඇති ඉෂන් කිෂන් ගහපු ලකුණු 210ක ඉනිම මම හිතන්නේ ඒක ලේසි පහසු දක්ෂතාවයක් නෙමෙයි. මම හිතන්නේ එක් දින තරඟවල හැරවුමක් සටහන් කරන ඉනිමක් තමයි ඒ ඉනිම. ඒ ඉනිම සෙල්ලම් කළ විදිය බලද්දී කිෂන් හරි පහසුවෙන් ලකුණු ගත්තා. එයා ඔව 35ක් වෙදී ලකුණු 200ක් ගැහුවා. ඒ ඉනිම ඉස්සරහට අරගෙන ගියා නම් පහසුවෙන්ම ලකුණු 300ක් ගත්ත පළවෙනි ප්‍රතිකරුවා වෙන්න තිබුණා. මම හිතන්නේ එදා බැරි වුණත් ඉක්මනටම එක් දින ඉනිමක කිෂන්ගෙන් ලකුණු 300ක් වදී. ඒ විදිහට කිෂන් ගැන ආඩම්බරෙන් කතා කරන ගවස්කා කිෂන්ගේ වගේම ඉන්දියාවේ අනෙක් නවකයන් ගැනත් කතා කරලා තිබුණා. තරුණ ක්‍රීඩකයෝ දක්ෂතා අතර ඉන්න එක ඉන්දියාවේ ක්‍රිකට් වලට ධන ලකුණක්. කිෂන්ට පිටිය පුරාම පහරවල් තියෙනවා. පාන්ටත් එහෙමයි. අනිත් කෙනා සූර්ය කුමාර්. ඉතින් මේ තරුණයෝ එකතු වුණාම ඕනෑම දෙයක් සීමිත පන්දුවාර තරඟ රටාවේදී වෙන්න පුළුවන්. ඔහොම තමයි ශ්‍රී ලංකාව ඉන්දියාව එක්ක සීමිත පන්දුවාර තරඟ 6කට සෙල්ලම් කරන්න කලින් ගවස්කා අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පිය subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.